එතුමා පොලිසිය මම ගිය සමානෙම කිව්වා පොලිසිය ටොයිලට් එක හොදන්නත් සුදුසු නැහැ. ඒ කියන්නේ එයාගේ නමර තියෙනවා මිනිමරුන් චෝදනාව. පාලිත සිරිවර්ධන කියන්නේ චෝදනා පුද්ගලයෙක්. හරිද? එයාව පොලිසියෙන් සස්පෙන්ඩ් කරලා තිබුණේ. එයා එයා අනුන්ගෙන් බයිලා ගන්නේ. එයාව සස්පෙන්ඩ් කරලා තිබ්බාම මෙයා පොටුවත් එක්ක තියෙන සම්බන්ධය මොකද කියලා අපි හොයලා බලුවාම මෙයාව ප්‍රොමෝෂන් එක දෙන්නේ නැතුව නවත්තලා හිටියා රංජිත් මද්දෝපණ්ඩාර පොලිස් කොමිෂන් එකෙන්. එතකොට පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂ කතා කරන්නේ මේ මිනිසුන්ට අසාධාරණ වෙනවා කියලා රංජිත් මද්දෝපණ්ඩාර කියනවා. පුළුවන් නම් නමක් කියන්න කියලා කියනකොට කියන්නේ කාගේ නමද? පෝට්ටුවේ පාලිත සිරිවර්ධනේ නම කියන්නේ. ඒ නිසා ඒකෙන් තමයි පාලිත සිරිවර්ධනේට ප්‍රොමෝෂන් එක හම්බෙන්නේ. ඉතින් මිනි මරලා චෝදනාවක් තියෙනවා නම් සස්පෙන්ඩ් කරලා තියෙනවා පොලිසියෙන්. නිකන් සස්පෙන්ඩ් වෙන්නේ නැහැ නේ කවුරුත්. මොන හේතුවක් තියෙනවා? දැන් මෙයා මේ කවදද මේක වෙන්නේ? දෙසැම්බර් මාසේ වෙන්නේ මේ පිළිරුව කැඩුනායි කියලා. දැන් ගාමිණී දෙන්නකෝන් මාතය පෑදිලි ලෙස කියනවා අසත්සාලි මාතය බාර දෙනවා කියලා කිව්වේ නැහැ. දැන් ඒක පෑදිලි. ඒක වීඩියෝ තියෙනවා අපි ඔයගොල්ලෝ දාලා පෙන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක අපි කතානායකතුමාට යවනවා. එයින් ඕන විභාගයක් කෙරිච්චද? ඒ කියන්නේ දැන් මෙතන කවුද හිටියේ? ඔය රැස්වීමේ සහභාගී වුණේ කවුද? CID එකේ ලොක්කෝ, TID එකේ ලොක්කෝ, ආරක්ෂක ලේකම්තුමා, පූජ්‍ය ජයසුන්දර පොලිස් පෙතුමා. මේ හතර දෙනාගේ ඉදිරිපිට වෙච්ච සාකච්ඡාවක් මට බොරු කියන්න බෑ. එනිසා පාලිත සිරිවර්ධනට දැන් බොරු කියලා අහු වෙලා තියෙන්නේ. ඒක ගාමිණී දෙන්නකෝන් කිව්වයි කියලා එයා කිව්වේ. ගාමිණී දෙන්නකෝන් අපි ටෙලිෆෝන් එකකින් ආලා ජනතාවට බාර දුන්නා. දැන් ජනතාව තීන්දුව කරන්න පාලිත අනිත් එක පාලිත සිරිවර්ධන කියන DIG එයාගේ යටතේ තිබිච්ච විභාගේ කරලා දෙන්නේ අල්ලගන්න බැරි වෙච්ච මිනිස්සේ. ඉතින් DIG කොහොමද වැඩ කරන්නේ? ඕම පළාතේ DIG ට ඒ අනිත් එක පළාතේ කිසිම සිදුවීමක් මීට ඉස්සර වෙලා නැහැ කියලා කියනවා. මීට ඉස්සර ඕනතර සිද්ධි මාවනෙල්ල වෙලා තියෙනවා. මීටත් වඩා ජාතිවාදී කෝලාහල ඇති වෙලා තියෙනවා මාවනෙල්ලේ. පල්ලි කඩලා ඔක්කොම සිද්ධි. ඒකවත් දන්නේ නැති පාලිත කොහොමද දැන් මාධ්‍යවලට කතා කරන්නේ? ඇයි? එයා දන්නේ නැහැ මොකෝ. බේබද්දෙක් වගේ ඉන්නවා. චතුර ලියලා දෙනවා යාට කතා කරන්න. ඒක තමයි උනේ. වෙන මොකුත් උනේ නැහැ. නැත්තම් ටෝක් විච් චතුර කරන්න සබ්ජෙක්ට් එකක්ද ඕක? ආණ්ඩු පුතා. අතුර ගන්න නෑනේ පුතා. ගන්නේ නෑනේ. කවදාවත් ගත්තේ නෑ. ඒගොල්ලන් කවදාවත් ගත්තේ නෑ. ඒක තමයි පොයින්ට් එක ගේන්නේ. ඒ නෑ. ඒක තමයි පොයින්ට් එක ගේන්නේ. ගේන්නේ කතා කරන්න. හරි. එතකොට ඔය පාරිසිද්ධ වලන් මහත්තයා එතන සාකච්ඡාවෙන් කියන්නේ. අසාස්සාලී විසින් බලපෑමක් කරලා දෙන්නම බාර දෙනවාය කියන බලපෑම කරා කියන එක තමයි ඔෆිසර් කරා කියන කතාවකම කියන්නේ. ඔව්. එතකොට ඔබතුමාගේ දේශපාලන බලය ඔබතුමා ඒ කාලේ චරිතයක් නොවෙන්න පුළුවන්. ඒ මාන ඔබතුමා වටේ දේශපාලන බලයක් තිබුණා කියලා කියනවා. ඒ කියන ඔබතුමා ආණ්ඩුකාරයෙක් නෙවෙයි. නෙවෙයි. එයා කියන්නේ එයා කියනවනේ අසාචාලි එදා පොඩගෙන අසාචාලි ආණ්ඩුකාර නෙවෙයි ඒත් බලවතෙක්. එහෙම හරි මා පාලිත හිරවන්දන හිතනවනම් ලොකු දෙයක් ඒක. නෑ නේ එම් මොනවාද දැන් මේමයි පොඩගෙන පොඩගෙන මාත්මේ එක දෙයක් දැනගන්න. මගේ දේශපාලන ජීවිතේ එක දවසක්වත් එක පොලිසියට කතා කරලා කුඩුකාරයෙක් වරි මිනිමරුපු එකෙක් වාරි වැරදි කරපු එකෙක් වෙනින් ඉදිරිපත් වෙච්ච නැති චරිතයක් අසාචාරයි. හරිද? පොඩකින් පාලිත සිරුවද කියන්නේ මිනිමරුමකට සෙට් වෙලා ඉන්න මිනිසෙක්, ඉන්ටඩික් කරලා තිබිච්ච කෙනෙක්, ඉන්ටඩික් කරලා තිබිච්ච කෙනෙක්. ඒ ඉන්ටඩික් කරලා ප්‍රොමෝෂන් දෙන්න කියන්නේ මහින්ද රාජපක්ෂ කියන එක. මේකේ වැඩ පිළිවෙල දැන් ඉතල බලන්නකෝ පොඩකින්. දැන් ඕගොල්ලන් වට කරලා ආන එකත්, පාලිත සිරිලවදන කියලා ඕගොල්ලන් දාන එකත්, දෙරණේ හිරු මේක වට කරගෙන කරන එකත්, මේ ඔක්කොම අරගෙන බැලුවා මොකද පේන්නේ? මේ පෝට්ටුවට ලොකුම තර්ජනය අසත්සාලි. අසත්සාලිව ගාලා ඇතුළට දැම්මා නම් පෝට්ටුව හරි. අනේ පිස්සුද, එහෙම හිතන්න එපා. ජනතාව ඔක්කොම තේරුම් අරගෙන ඉන්නේ මේ වෙනකොට. ඔබතුමා දැන් කියනවා මේක කෝල් එකක්වත් දුන්නේ නැහැ. මම දුන්නේ නැණි. දැන් ඕගොල්ලෝ ඒකනේ වැරදි. ඕගොල්ලන් එනකොට පොඩි චතුරකින්ම බ්‍රීතින් එක අරගෙන එන්න ඕනේ. චතුරකින් ආන්න ඕනේ කොහමද ආන්න ඕනේ කියලා. දැන් මේමයි වෙන්නේ. පූජිත ජයසුන්දර පාලිත සිරිවර්ධන කියන එක ආගන්න මේමයි. එයා කියනවා පූජිත කතා කරුවේ කාටද? පාලිතරද? ඇයි පූජිත පාලිතරද කතා කරුවේ නැත්තේ? වැඩක් නැති. එයාව සස්පෙන්ඩ් කරලා ඉඳපේ කාට කතා කරලා වැඩක් නැහැ කියලා තමයි පූජිත කතා කරන්නේ නැත්තේ. එයා කතා කරන්නේ කාටද? ගාමිණී තෙන්නකෝන්ට කතා කරන්නේ. කවුද ගාමිණී තෙන්නකෝන් කියන්නේ? එයා තමයි ASP ඒ පළාතේ. එයාට කතා කරලා කියනවා මේ වගේ සිදුවීමක් දෙන්නේ හොයනවා. හරි, තාත්තත් නැහැ, කට්ටිය ගමෙන් එළියට ගිහිලා තියෙනවා.
දැන් ඔයා අසාට්ට කතා කරන්න අසාත් උදව් කරයි අර තාත්තව කියලා දෙන්න කියලා. දැන් ඒක මෙයා ඇවිල්ලා මාරු කරලා කියන්නේ මොකද? අසාත් සාලි පොරඳුනා. ඒ කියන්නේ මෙමනේ දැන් හොරු දෙන්නෙක් ඉන්නවා දෙරණේ. හරිද? කියමුකෝ. දෙරණේ හොරු දෙන්නෙක් ඉන්නවා. ඒ හොරු දෙන්නව දිලිජැවි අංගගෙන ඉන්නවා. අසාත් සාලිට දෙන්න පුළුවන්ද? බෑනේ. ඒක පොලිසියෙන් ගිහිල්ලා හොයන්න ඕනේ ටෙලිෆෝන් එකේ ඇරි ට්‍රැප් කරලා ඌ කොයිද ඉන්නේ කියලා හොයාගෙන දිලිජැවිගේ ගෙදර ගිහිල්ලා තමයි ගන්න ඕනේ. එමනේ එහෙම ගත්තොත් තමයි කියලා බාර දෙන්න පුළුවන්. ඉතින් නැති පොඩගෙන පොඩගෙන. දැන් නැති එක්කෙනාව අසත් සාලි බාර දෙන්නේ කොහොමද කියලා අහන්න බෑ. එතකොට අපි කිව්වේ මොකද? අපි ජනතාවේ නායකයෝ හැටියට අපි සම්පූර්ණ සිවිල් සමාජය ජෙමීතු උළුම අපේ විද්‍යුත් සභාව ගිහිල්ලා අපි කිව්වේ අපිට ඌමනා වුණේ මේ වෙලාවේ සිර දෙරණෙන් ගිනි තියන්න යනවා රටම අපිට ඕනේ එතන සංසුන් කරන්න. ටග්ගල් අපි කට්ටිය යවනවා මාවනෙලට ගිහිලා ඒ සිංහල මුස්ලිම් ජනතාව කතා කරලා කබීර් රෂි මහත්තයා පන්සල ගාන ගිහිලා හාමුදුරුවන්ට කතා කරලා සංසුන් කරනවා ප්‍රශ්නයක් නැතුව. අර පාස්පීරිදා වගේම ඕගලන් ගිනි තිබ්බේ පාස්පීරිදා පස්සේ දවස් 20කට පස්සේ ඕගලන් ගිනි තිබ්බේ. ඒ වගේ නෙවෙයි. මේක ලස්සනට ගිහිලා කරලා ආපු වැඩක්. ඊට පසුව තාත්තා දානවා වීඩියෝ එකක්. මගේ පුතාලා කොයි අර හිටියා නම් වහම ළඟම තියෙන පොලිසියට සරණ්ඩ වෙන්න කියලා තාත්තා කියනවා. ඒ වගේ තාත්තා කෙනෙක් කියනවා. තාත්තා කොයිද ගම දාලා ගිහිලා හිටියේ ඒ ගේ ගිනිතියයි අපිව ගිනිතියයි කියලා තාත්තා ගිහිලා ගම්පොළ හිටියා. ඒතකොට පල්ලියේ සම්පූර්ණ විධායක සභාවම පල්ලියෙන් යනවා ගම්පොළට. ගිහිලා තාත්තට කතා කරලා අපිට කතා කරලා කියනවා තාත්තා මෙහෙම ගම්පොළේ ඉන්නවා තාත්තා මෙහෙම වීඩියෝ එකක් දාලා තිනවා තාත්තගේ ප්‍රකාශයක් ගන්න ඕනේ නම් කතා කරන්න කියන දෙන්න. ඒතකොට පොලිසිය මම කතා කරනවා පොලිසිය පොලිස්පතිතුමා කිව්වට පස්සේ ගාමිණී දෙනකොට මාතේ මට කතා කරා මං කිව්වා අන්න මෙවන. ඒතකොට මට ආපු න්ියුස් එක මොකද තාත්තගේ ප්‍රකාශය මේ වෙනකොට අරගෙන ඉවරයි. ඒතකොට තාත්තා ඌමනාවක් නැහැ. ඒතකොට ඒ එදා ඉඳලා අප්‍රේල් වෙනකම් පාස්වීරිදා සිද්ධිය වෙනකම්ම එයාව අල්ලගන්න බැරි වෙච්ච පොලිසිය මාවනෙල්ල පාලිත සිරිවර්ධන කියන්නේ වැඩබැරි පොලිස්කාරය කියන එක ඔප්පු වෙලා තියෙන්නේ. එයා අනුන්ට මේවා එයා පොලිස්පතිට බයිනවා. එයා CID එකට බයිනවා. සම්පූර්ණ පොලිසියම බයිනලා අසත්සල්ට බයිනවා බාර දුන්නා. මේම ලේසින් වැඩ කරන්න උනන් එයා පොලිස්කාරයක් වෙන්න ඕනේ. කවුරු හරි බාර දෙන්න. අසත්සල් ඒ දෙන්න ඒ හොරු දෙන්නව ආරක්ෂා නෑ තිය. අපි ඒ දෙන්නව අපි ඒ දෙන්නව අපි ඒ දෙන්නව අපි ඒ දෙන්න හරි හරි අපි ගාව පොඩ්ඩක් ඉන්නකෝ. අපි ගාව ඉන්නවා නම් පොලිසියට දන්නවනේ අල්ලගන්න බැරිද? පුළුවන්. අපි එහෙම තියාගෙන අපි යන්නේ මොකටද? රාජ්‍ය සේවයට බෙදා දෙන තේ ඔබතුමා පිළිගන්න නෑ මොන රාජ් පොඩ්ඩක් ඉන්නකෝ. අද බලන්න මේ පොඩ්ඩක් ඉන්න පොඩ්ඩ නෑ නෑ අද එක දෙයක් දැනගන්න අද දැනගන්න ඕගලන් මේ දෙරණ දැනගන්න අද ඔයගොල්ලන් දැනගන්න දෙරණින් දැනගන්න ඇත්තටම මේ ආණ්ඩුව ඇවිල්ලා මේ වගේ මෝඩ කරමත් තමයි කරුවේ ඔයගොල්ලන් වල නිකන් තියාගෙන ඉන්නේක. හරි? ඇත්ත වශයෙන්ම අද මේ ආණ්ඩුව වැඩිපුරම පැමිණිලි ගිහිලා තියෙනේ ආණ්ඩුවේ ඉන්න උන්ට. විභාගේ වෙන්නේ ආණ්ඩුවේ. අද ඇමතිවරු මන්ත්‍රීවරු කී දෙනෙක් FCID යනවද? CID යනවද? ඉන්වෙස්ටිගේට් කරන නඩු කීයක් දාලා තියෙනවද? හරි? මේ ඉන්න ආණ්ඩුවේ. හැබැයි පරණ ආණ්ඩුව හොරගම් කරපු ඔක්කොම එළියේ ඉන්නවා. ඔයගොල්ලන් දෙක්ක. හරි? ඔක්කොම එළියේ ඉන්නවා. එකේ කොටත් නඩු නැහැ. එකේ කොටත් ඉන්වෙස්ටිගේෂන් නැහැ. මොකුත් නැහැ. ඇයි ඒක? බලය. ඩීල් එක. ඒ ආණ්ඩුවේ මේ ආණ්ඩුවේ දාගත්ත ඩීල් එක. ඒකයි ප්‍රශ්නේ. ඒකයි අපි කියන්නේ මේක පොලිසිය ස්වාධීන වැඩ කරනවා. අද මේ රටේ උසාවිය ස්වාධීන වැඩ කරනවා. කාටවත් මේ බය වෙන්නේ නැහැ. පොලිසිය කරන එක ලොකු යුතුකම්. හැබැයි මෙතනදී ප්‍රශ්නේ ඇවිල්ලා මොකද්ද? හරි දේ කරන්නේ නැතුව එක එක ආයතනෙට ඒගොල්ලන් ගිහිල්ලා කඩේ යන එක. පාලිත සිරිවර්ධන පෙන්ෂන් එනකන් කටහැරියේ නැහැ. එයා එහෙම වැදගත් මාත්‍යෙක් නම් පොලිසිය DIG කෙනෙක් වැදගත් DIG කෙනෙක් නම් එයා මේ වார்த்தාව මාත්‍යෝ ඒ වார்த்தාව ලියලා එයා පෙන්ෂන් යන්නේ ඉස්සර යවන්න තිබුණා. මේක උනේ කවදාද? දෙසැම්බර් මාසයේ 2018 මේ සිදුවීම ගැන එයාට ලියලා මපි මෙහෙම කෙරුවා පූජිත මෙහෙම කතා කෙරුවා අසත් මෙහෙම එනවා කිව්වා ඒ ඔක්කොම ලියලා යන්න IGP-ට යවන්න දැන් වැඩවල IGP-ට යවන්න පුළුවන් කෙරුවේ නැහැ. එයා දැන් මොකද? දැන් එයා මයින්ඩ් එකේ ඉත්තෙක් බවට පත් වෙලා දැන් තමයි එයා කටහැරලා කියන්නේ දැන් තමයි එයා කටහැරලා කියන්නේ මේමයි කියලා. ඇයි ඒකට ඇක්ෂන් ගන්නේ නැත්තේ? යන්න කියලා හොයලා එන්න. ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න ඕනේ නැහැ. ගිහිල්ලා හොයලා එන්න. පොලිසිය ගානේ ගිහිල්ලා මම කියනේම බොරණං ආලාවිලා කතා කරන්නේ. ඔයා ඔයයි මෙයි සෙට් වෙන්නේ. සාමාන්‍ය දෙකම සෙට් වෙන්නේ දෙකම පොට්ටු වෙන්නේ. කමක් නැහැ. ආණ්ඩ. දැන් ඔබතුමාගේ මොහොත් විශ්වාස
ඒ විශ ඒක මගේ ප්‍රශ්නේ ඕකයි. ඔය හරියට කිව්වා. මම කියන්නේ ඒ මිනිහා කොන්ද කෙලින් තියාගෙන කල්සමක් ඇඳපු පොලිස්කාරයෙක් නම් එයා රාජකාරි කරන වෙලාවේ මේක කරන්න තිබුණේ. එයාට මාම අතර උන ගන්න තිබුණා එදා. එයා DIG නිකම් ඉන්නේ නෙමෙයි. එයා DIG එයාට කී තිබුණා නෝට් එකක් දාන්න අසත්සාලි දෙන්නෙක්ව දෙනවා කියලා පොරොන්දු වුණා. අපි වාම මේව අතන ගුණන. ඒක කරන්න බැරි පෙන්දෙක්. ඒක කරන්න බැරි පෙන්දෙක් පෙන්ෂන් යනකම් ඉඳලා දැන් පොලිස්පතිර බයිනවා ආණ්ඩුවට බයිනවා ආරක්ෂක ලේකම්ට බයිනවා ඔක්කොටම බයිනවා. ඇයි? එයා දැන් කරන්නේ ජාතිවාදී දෙරණට උමනා කොන්තරාතුවක්. මේක තමයි අපි කියන්නේ දෙරණ මේ රට ගිනි තියෙනවා. මේකට සිංහල ජනතාව අහුවෙන්නේ නැහැ. සිංහල ජනතාව අසත්ව දන්නවා. මාත් එක තවමත් කනවා, මාත් එක බොනවා, මාත් එක ඔක්කොම කරන්න ඕනේ, ඔක්කොම කරන සිංහල ජනතාව. ඒ නිසා ඒ අන්‍යෝන්‍යතාවය අපේ දිගටම තියේ. දෙරණට බෑ ඒක බලුදු කරන්න. හරි. ඔබතුමා මේ රටේ නීතියට විශ්වාස කරනවද? අනිවාර්යෙන්ම. රයිට්. ඔබතුමා මේ සම්බන්ධයෙන් දැන් අරගෙන තියෙන ප්‍රියාමන්ත මොනවද? මේ සම්බන්ධයෙන් ඔබතුමාට ඔබතුමා මම දැන් කරන්නේ ඕගලන් දීපු කොන්ත්‍රාත්තුව ඕගලන් අර පුද්ගලයාට ඕගලන් කොන්ත්‍රාත්තුව දුන්නානේ. ඔව්. අර පුද්ගලයාට යොදලා කරන්නේ ඔබතුමා ඔව්. අද යනවා කතානායක තුමාට ලියුමක්. මේ ඇංගීලා ඔබලගේ කොන්ත්‍රාත්තුව බාරගත්ත මන්ත්‍රීතුමාට විරුද්ධව. හරිද? ඒ වගේ ගියස්මාන කියලා තියෙනවා. මම අද නෑ ඕන්නේ නෑ. ඔයක ඕන්නේ නෑ. නෑ ඕන්නේ නෑ. හරි, ඒක මම බලා ගන්නම්කෝ. දැන් ඒක කතානායකට දැන් ලියුම යවලා ඔයගලට කොපි කරන්න අද. හරිද? ඒක පොඩකින් නිකෝ. ගියස්මානේ මම ඔක්කොම නම් ගම්ත් එක දිය තින්නේ. හරිද? වාචාලයගේ නම මම කියලා තියෙනවා. ඒ වාචාලයගේ නම කියලා තියෙනවා. හරි කියන්න. පොඩකින්. එතකොට මොකද වෙන්නේ? හරිද? වාචාල නම කිව්වා. මම බය නැහැ. මං කාටද බය නැහැ. මම කාට මේ රටේ මං මේ රටේ කිසිම කෙනෙකුට මම බය නැහැ. හරිද? හලෝ. මම අර සෙවලයා කවුද කියලා කියන්නම්. ජයන්ත සමරසේකර. වෙන කවුරුවත් නෙවෙයි. එයාට තමයි ඔයගොල්ලන් දුන්නේ කොන්ත්‍රාත්තුව. ජයන්ත සමරසේකරට ඔයගොල්ලන් දුන්නේ කොන්ත්‍රාත්තුව මේක කරන්න කියලා. ඒක අර විමල් විරංශගේ මල්ලි වාචාලයා. ඒ වාචාලය කියලා මං ගියසුමානේ කිව්වා. ඒකනේ වාට කිව්වේ මං කිව්වයි කිව්වේ ආපෝ මං ඒක කියන්නේ. වාට උමනා වුණේ මම ආයිත් වාචාලය කියලා ඌ කියන්නේ. වාචාලය කියලා මු රටම දන්නවා. ඒ ත්‍රස්තවාදී ඔක්කොමලා දන්නවා. අපි අපිට ඒක කියන්න බෑනේ. ඉතින් මෙයා දැන් දීපු ඒ කොන්ත්‍රාත්තුව හරිද? පෑදිලි ලෙස ගන්න. ඒක ගැන අපි කතානායකතුමාට කියනවා මිනිහෙකුට දීපු වරප්‍රසාදයේ පාර්ලිමේන්තුව. ඒ වරප්‍රසාදයේ අයතු ලෙස පාවිච්චි කරලා මිනිහෙකුට මඩ ගහන්න යනවා. ඒක ඔප්පු කරගන්න බෑ. එහෙමනම් අද පක්ෂ නායකයෝ ඔක්කොම ඉන්නවා. ඒ පක්ෂ නායකයන්ට ඒ කොපි එකයි CD එකයි යනවා කතානායකතුමාට. පක්ෂ නායකයන්ගේ රැසීමේදී ඔබ ගන්න ඕනේ අරගෙන කතානායකතුමාගෙන් ඒකට පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ ඉල්ලීම. වෙන මොකුත් නැහැ. අපි ඒක බලනවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි කරන්න. ප්‍රශ්නයක් නැහැ. මේ කතා කියන්නේ වාචාලය කියන මුචලන්න මේ කතාව යනවා. ඕ! එයා සිරි ඒ පාලිසිරෝදන කරන්න ඕනේ අපි කරන්න මං කිය ගියස් මණි කරලා කරයි. ඒක පළවෙනිම පෙන්ෂන් එක නවත්වන්න ඕනේ. ඒක තමයි කරන්න ඕනේ ඉතර. ඒ කියන්නේ ඔබතුමා වෙන කතාවක් නිකේ මං නීතිය ගැන විශ්වාස කරන ඔබතුමා මේ කහෙද මේ මං මේ වාචාලා මං කියන්නේ ඒක පාර්ලිමේන්තු එකේ කියපු එකට මං කියන්නේ. පාලිත සම ප්‍රසිද්ධ මාධ්‍යවල ඇවිල්ලා මෙහෙම කියලා තියෙනවා. ඔව් ඒ සම්බන්ධව ඔබතුමා මොකද? ඒකට ඒකට යවන්න ඕන ලෙටර් ඩිමාන්ඩ් එක මං යවන්න. ඩෝන්ට් වරි. අතිශයින් එපා. නෑ ඒක එම බෑ. ඕක වචනේ 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 ගලපන්න ඕනේ. අරේ ටයිප් කරන්න ඕනේ. එකක් එක වචනයක්වත් වැරදි දෙන්න බෑ. දවස් 14 නෝටිස් ඩිමාන්ඩ් ලෙටර් එකක් ඕගලන්ට දෙන්න ඕනේ. පාලිසිරුවතන්ට යවන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි කෙලින්නේ. අදිසෙන් කෙලින්නේ නැහැ. සිටිය අපල ගහන්න කරනවා. අපි කෙලිනකොට හරියට කරනවා. අපි කවදා වැරදිලා නැහැ නේ. ගහන එක හරියට ගහනවා. හැබැයි වෙලාවට ගහනවා. බය වෙන්න එපා. දෙරණ වගේ සල්ලි වලට වැඩ කරන්නේ නැහැ නේ අපි. ඕගලන්ට ජීවත් වෙන්න බෑ. ඕගලන් ඉංගන්න ඕනේ එදා. දැන් තමයි කෝටිපති වෙලා තියෙන්නේ. කොයින්ද ගත්තේ? කොයින්ද හොරසල්ලි ආවේ? ඔක්කොම අපි දන්නවනේ. ඒකනේ පුළුවන් නම් දැන් මම මාදි හමු පාක විතර මේක කිව්වනේ. දාන්නක පුළුවන් නේ ප්‍රවෘත්ති දේවා. දාන්නේ නැහැ. සල්ලි account කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. ඒකයි අපි කියන්නේ. don't worry. ඔක්කොම එළිවේ. එළි වෙන ජාමෙට ඔක්කොම එළි වෙනවා. මාධ්‍යවලින් නම් ඔබතුමා කියන එක තමයි අපි සාමාන්‍ය නෑ ඒව වැඩක් නෑ. ඕගලන් හැමදාම දෙරණින් දාන්නේ මොකද්ද? පොඩ්ඩක් ඉන්න. දැන්
දැන් පොඩක් දැන් දැන් පොඩක් ඉන්නකෝ දෙරණේ ගැන කතා කරමු දැන් ඔයා කතා කරනවනේ දැන් එදා මේක අපි ප්‍රවෘත්ති වලට කිව්වා ටක් ගාලා පාළිත සිරවදර ගෙනල්ලා ටෝකි චතුර කියලා ජෙල් එක ගාලා විමල් විරසගේ පොන් ස්ටයිල් එක කොහොම දාලා දැම්මා වැඩේ හරි ඔකේ දාලා දැන් කතා කරුවා හරි දැන් කතා කරනවා කතා කරලා මොකද කරන්නේ ඊට පස්සේ ඒක දානවා වාද පිටිරේ එනවා මේ 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 අර වාචාලයේ ගෝලයා හරිද වාචාලයේ ගෝලයා එනවා හරිද වාචාලයේ ගෝලයා ආවම ගෝලයාටත් කොලේ දීලා ඌටත් ඕක කියන්න කියනවා ඊට පස්සේ වාද පිටි ඉවරද අනිත් දවසේ උදේ පාන්දර අර ගේ මූසල කරනවනේ උදේ පාන්දර අන්න ගේ මූසල කරනකොට එතනත් ඇවිල්ලා දානවා දැන් මේ එකම ප්‍රවෘත්තිය මට මාර සන්තෝසයි මුළු රටේම මිනිස්සු බල්ලා කියනවා අශා දෙරණෙන් ඔයාට දැන් පබ්ලිසිටි එක දෙයියන්ගේ සාක්ෂි දෙයියෝ සාක්ෂි ස්තුතිවන්ත වෙනවා දෙරණ ආයතනයේ බොහොම ස්තුතියි